සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා පින්වත්නි සම්බුද්ධ වචනය තමයි සංසාරික විඩාව සංසිඳුවන්නේ බොහොම විඩාබර සාංසාරික ගමනක අවතීරණය වෙලා ඉන්න අපිට මේ විඩාව සම්පූර්ණයෙන්ම සංසිඳුවා ගන්නට බුදුරජාණන් වහන්සේ තමයි උපකාර කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැලසෙන උපකාරය මෙපමණයි කියලා අපට ලඝු කර ගන්න පුළුවන් කමක් නැහැ මේ සාංසාරික විඩාව උපමා වලින් තේරුම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එච්චරට විඩාබරයි සංසාරය. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක්ගේ තමයි සාංසාරික විඩාව යම්තාක් සංසිඳෙන්නේ. අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක්ගේ තමයි සාංසාරික විඩාව සම්පූර්ණයෙන්ම සංසිඳෙන්නේ. එහෙමනම් අරහත්ත්වයෙන් මෙහා පැත්තේ සාංසාරික විඩාවක් නැතයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. බඹලොව ගියත් සාංසාරික විඩාවෙන් නිදහස් නෑ. එනිසා බුද්ධ දේශනාව සාංසාරික ස්වභාවය පිළිබඳ මතු කරද්දී උන්වහන්සේ පැහැදිලි කරනවා වඩා යහපත්යයි සම්මත බ්‍රහ්මතලයක තමන්ගේ ජීවිතේ විවෘත වුණත් බ්‍රහ්මතලයක් තුල වුණත් අපි හිතන ශාන්තිය අපි හිතන මధుර භාවය අපි හිතන ප්‍රණීත භාවය අත්දැක ගන්න ලැබෙන්නේ නෑ. එනිසා පින්වත්නි මේ ජීවිතයේ තුලදී අවබෝධය කරා පියමන් කරන ශ්‍රැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවකයෙකුට බුදුදහම යෝජනා කරන ඊටා ප්‍රසස්ත කාරණය බුදුදහම යෝජනා කරන ඊටා වැදගත් කාරණේ නම් මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න ශ්‍රාවකයා තුල උනන්දුවක් හදාගන්න කියන කාරණේ මොකද මේ සාංසාරික පරිදාහය තුල බරපතල විදිහට අපි විඩාවටපත් වෙලා ඉන්නේ. ඒබඳු විඩාබර සාංසාරික චක්‍රයක නැවතී ඉන්න අපිට මේ විඩාව සංසිඳුව ගන්න බුද්ධ දේශනාව උදව් කරනවා. බුද්ධ දේශනාව සම්පූර්ණයෙන් අපට යෝජනා කරන්නේ ශ්‍රාවකයාට අප්‍රමාදී වන හැටියටයි. අප්‍රමාදී භාවයේ තරම් ලෝකේ අතිශය චමත්කාර ජනක තවත් වචනයක් ලෝකේ ඇත්තේ නැහැ. එනිසා බුද්ධාදී රහත් උත්තමයන් වහන්සේලා මුණ ගැහිච්ච වෙලාවක සාමාන්‍ය පෘථග්ජන කෙනෙක් උන්වහන්සේලාට හම්බ වුණොත් ඒ හම්බ වෙච්ච කෙනාට අප්‍රමාදීද කියලා නිතර ඉතා සුහදශීලී වචනෙන් ආමන්ත්‍රණය කළා. ධනංජානි වගේ කෙනෙක් බ්‍රහ්මලෝකේ යන්න උදව් කරලා ආපු සාරිපුත්ත හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මතක් කළේ මොකටද ධනංජානි බඹලෝ නතර කළේ කියලා. ඒ කියන්නේ බඹලෝ ගියේ සුද්ධාවාසයට ගියේ අනාගාමි ශ්‍රාවකෙක් විදියට. එතකොට අනාගාමි ශ්‍රාවකෙක් විදියට ධනංජානි බ්‍රහ්මතලයේ උපදිනකොට ධනංජානි බ්‍රහ්මතලයේ උපන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ධනංජානිගෙන් ඇහුවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් ඇහුවේ සාරිපුත්ත මොකටද ධනංජානි වගේ කෙනෙක් බ්‍රහ්මලෝකෙන් නතර කළේ කියලා. ඒ කියන්නේ අනාගාමී තත්ත්වයේ තුලවත් ශ්‍රාවකයා නවතින එක ගැන බුදුදහම ප්‍රසාද ජනක අදහසක මතුවෙන්නේ නැහැ. මොකද තව දුරටත් භවයේ පවතින එක නුසුදුසුයි කියලා බුද්ධ දේශනාව යෝජනා කරනවා. මොකද එය ශ්‍රාවකයාට බොහෝ කොට අවාසිදායක නිසා. එනිසා ජීවිතයේ හමාර වෙන අවස්ථාවේ උනත් ජීවිතයේ අප්‍රමාදීව ධර්මීය තුලින් නැගී හිටින්න කියලා බුද්ධ දේශනාව යෝජනා කරනවා. ඒ නැගී හිටීම ස්ථාවර භාවයේ අඩුම සෝතාපන්න තත්ත්වයේ තුලවත් තියෙන්නේ. නමුත් සෝතාපන්න තත්වයෙන්වත් ශ්‍රාවකයා සෑහීමකටපත් නොවිය යුතුයි කියලයි බුද්ධ භාෂිතය
යෝජනා කරන්න. එතනින් එහාට යන්න යාට කුසලතාවේ නැත්තම් එය සෑහෙනවා. අද තියෙන අවදානම තමයි එතනින් මෙහා පැත්තේ තියෙන නොඑක් ආකාරයේ දුක්ඛ ස්කන්ධයන් සමග ගනුදෙනු කරන ගනුදෙනුව අතර විවිධාකාර විඩාබර කාරණාත් සමග අපේ ගනුදෙනුව ඇති වෙනකොට අපට නිවන මගහැරිලා යනවා. නිවීම සම්බන්ධ කේන්ද්‍රගත කතාව මගහැරිලා යනවා. එවිට අපි සංසාරයටම වැටිලා සංසාරයටම අහු වෙලා පැණිහැලියකට වැටිච්ච ඇඹලෙක් වගේ පැණිහැලියම ඇසුරු කරගෙන පැණිහැලියම පිලිසරණ කරගෙන ඉන්නවා වගේ අපිටත් වෙලා තියෙන මේ ටිකම තමයි. මේ ටිකමයි අපිටත් වෙලා තියෙන්නේ. ඒ නිසා බුද්ධ දේශනාව පැහැදිලි කරන ධර්මමය අනුග්‍රහය, ධර්මමය අනුශාසනාව තුළ දායාද වුණු සැබෑ ශ්‍රාවකෙක් හැටියට පුළුවන් තරම් ආධ්‍යාත්මිකව ධර්මයේ තුලින් ශක්තිමත් වීමයි වටින්නේ. බුද්ධ ශාසනයේ හිටපු අන්තිම ශ්‍රාවකයා සුභද්‍ර. සුභද්‍ර වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා එයා අවබෝධයට පත් වුණා. වයසක මිනිසෙක්. 80ක් පැනලා අවුරුදු. 80 පැනපු සුභද්‍ර පැවිදි වුණා. සුභද්‍රට උවමනා වුණා බුදුරජාණන් වහන්සේට තමන් ලැබපු මඟඵල අවබෝධයෙන් අවසාන වශයෙන් බුද්ධ පූජා පවත්වන්න. සුභද්‍රට උවමනා වුණේ නැහැ අන්තිම වශයෙන් ශරීරයේ දරාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මල් ආසන පුරවල මලින් පුදන්ට. සුභද්‍රට උවමනා වුණේ නැහැ සඳුන් උරච්චි කරලා සඳුන් දල්වන්න. සුභද්‍රට උවමනා වුණේ නැහැ විශාල පහන් වලින් බුදුරජාණන් වහන්සේගේ හාත්පස ආලෝකමත් කරන්න. මොකද බුදු කෙනෙකුට පහනේ ආලෝකයේ වැඩක් නැහැ. ප්‍රඥාවේ ආලෝකයේ හාත්පස බබලන මුනිවරේක්. පහන් දල්වන එක අඳුර දුරු කරගන්න වැදගත්. පහන් දල්වන්න ඕන අපි. නමුත් සුභද්‍රට උවමනා වුණේ නැහැ පිරිණිවන් මංචකේ ඉන්න බුදුරජාණන් වහන්සේට නොඑක් දේවල් පූජා කරන්න. මොකද සුභද්‍ර දන්නවා බුදුරජාණන් වහන්සේ බඳු කිසිදු පූජාවක් බලාපොරොත්තු නොවන බව. ඒ වගේම සුභද්‍ර දන්නවා ඒ බඳු පූජාවකින් බුදුරජාණන් වහන්සේට පළක් නොවන බව. බුදුරජාණන් වහන්සේ ඒ බඳු පූජාවන් පිළිබඳ ප්‍රසස්ත වශයෙන් අගය නොකළ බවත් දන්නවා. සිත පහදවාගෙන පුක්කුස මල්ල වගේ අය පිරිනිවන් පාණ්ඩ කිට්ටු වෙච්ච වෙලාවේ වස්ත්‍ර පූජා කළත් ඒ වස්ත්‍රත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පුක්කුස මල්ල කෙරෙහි අනුකම්පාවෙන් ඒ වස්ත්‍ර පිළිගත්ත තමයි බුදුරජාණන් වහන්සේ අද රාත්‍රියේ පිරිනිවන් පානවා කියලා පුක්කුස මල්ලගේ වස්ත්‍ර යුගල ප්‍රතික්ෂේප නොකළේ. පුක්කුස මල්ල කෙරෙහි ඇති වෙච්ච අසීමිත අනුකම්පාවට, අසීමිත දයාවට, අසීමිත කරුණාවට. නමුත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සුභද්‍ර වගේ වයෝවෘද මිනිසෙක්, අවුරුදු 80ක් විතර ගියපු මිනිසෙක්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධ බුදුදහමේ කේන්ද්‍රගත පණිවිඩේ මතු කරද්දී සියලු මතවාද අතහැර දමා යම් ශ්‍රාවකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වුනොත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙන ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන් තමාගේ ජීවිතය තුළ අවබෝධයේ පැත්තෙන් තමන්ගේ හිත හසුරුව ගන්නවාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ සුභද්‍රට උවමනා වුණේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් කවන්න කලින් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් තියන්න. කවරකින්ද මොනවාගෙන්ද සුභද්‍රට උවමනා වුණේ බුද්ධ පූජා තියන්න? සුභද්‍රට උවමනා වුණේ අරහත්වයෙන් බුද්ධ පූජා පවත්වන්නයි. නික්ලේසී භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අරහත්වයෙන් බුද්ධ පූජා පවත්වන්නයි සුභද්‍රට උවමනා වුණේ. එනිසා සුභද්‍ර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න පටන් ගත්තා. මේ ලෝකය පිළිබඳ නිවැරදි දැක්මක් හදාගත්තා. නිවැරදි දැක්මක් හදාගෙන මේ ලෝකය පිළිබඳ තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේ පිළිබඳ, තමා අත්දකින බාහිර ලෝකයේ පිළිබඳ
සුබද්‍ර ඉතා ගැඹුරින් සමාහිත භාවයකින් අර බුදුරජාණන් වහන්සේකින් අහගත්ත කතාව විමසන්න පටන් ගත්තම්. විමසනකොට සුබද්‍රට තේරුණා මේ ලෝකේ ඇතිවී නැතිවී යන බව. ස්ථාවරව එක දිගට පවත්වාගෙන යාමට නොහැකි බව සුබද්‍ර තේරුම් ගත්තා. වයස නම් දුර්වලයි තමයි. ඇඟත් වැහැරිලා තමයි. කයෙත් විවිධාකාර ආබාධ තියෙනවා තමයි. නමුත් සුබද්‍ර අතෑරියේ නෑ. සුබද්‍ර මේ වැඩේ අතෑරලා දැම්මේ නෑ. සුබද්‍ර තමන්ගේ ජීවිතය තුළ සතිපට්ඨානයෙන් විමසන්න පටන් ගත්තා. සතිපට්ඨානය තුළ සුබද්‍ර විමසනකොට සතිපට්ඨානය තුළින් ලෝකේ දකින්න පටන් ගත්තා. සතිපට්ඨානය තුළ පිහිටි ශ්‍රාවකයෙක් විදියට සුබද්‍ර මොකද කළේ? සුබද්‍ර කළේ සිහිනුවන උපදවාගෙන සතිපට්ඨානය තුළ ශක්තිමත්ව සුබද්‍ර අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ පටිච්ච සමුප්පන්නව දුක ගැට ගැසී ඇති ආකාරය බලන්න පටන් ගත්තා. එහෙම බලනකොට සුබද්‍රට තේරුණා මේ ලෝකේ අවිද්‍යා සහගතව තණ්හාවෙන් තුරුල් කරගෙන යන ගමනක් තියෙන්නේ. තණ්හා කළ යුතු කිසිවක් ලෝකේ නැහැ. තණ්හාව ඇති වෙන විදියට මම ලෝකේ දිහා බලන එකයි අවුල. තණ්හාව ඇති වෙන විදියට මම ලෝකේ දිහා දකින්න එකයි අවුල. ඒ නිසා මම තණ්හාව ඇති වෙන විදියට ලෝකේ දිහා බලන්නේ නැහැ. කවර රූපයක් දැක්කත් මම ඒ රූපයේ කෙරෙහි තණ්හාවක් හදාගන්නේ නැමයි. ඒ රූපයේ තණ්හා කළ යුතු දෙයක් නොව ඒ රූපයේ දෙස මා බලන විදිහ අනුව මගේ හිතේ තණ්හා උපදින බව ගැඹුරින් සුබද්‍රට තේරුණා. සුබද්‍ර නිවුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් සුබද්‍ර සම්පූර්ණයෙන්ම නිවුණා. සුබද්‍ර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බුදු කෙනෙකුට කළ හැකි ඉහළම පූජාව, විශාලම පූජාව, අග්‍රගන්නේ පූජාව එදා සුබද්‍රට කරන්න පුළුවන් වුණා. මොකක්ද ලෝකයේ අග්‍රතම බුදු කෙනෙකුට කරන්න පූජාව? කංචුක පූජා, කප්රුක් පූජා, 84,000 පහන් පූජා, ලොකු ලොකු මල් පූජා, එක එක වර්ගයේ මල්, දහස් පෙතියා, පිච්ච මල්, මේ වගේ රටවටේට හදාගෙන තියෙන පූජා. එකකින්වත් සැබෑවට බුදුරජාණන් වහන්සේ පුදන්න බැරි බව සුබද්‍ර යථාර්ථවාදීව දැනගෙන වයසක මිනිසෙක් විදියට තමාව සදාකාලිකවම නිවපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම කෘතගුණ පූජාව කළා. කුමකින්ද? අරහත්වයෙන් බුද්ධ පූජා පැවැත්වුවා. මඟඵල අවබෝධයකින් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වන එක තරම් ශ්‍රේෂ්ඨ පූජාවක් තවත් ලෝකේ ඇත්තේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, මහණෙනි, මුණහස පිරිනිවන් මංචකේදී මතක් කරනවා, මහණෙනි, මේ සුබද්‍ර වගේ අය ඉන්න තාක්කල් මේ ලෝකේ මාර්ගඵලලාභීන්ගෙන් හිස් වෙන්නේ නැහැ. මේ සුබද්‍ර වගේ අය ඉන්න තාක්කල්, සුබද්‍ර වගේ අය මේ ලෝකේ ඉන්න තාක්කල් කවදාවත් මහණෙනි අනාගතේටත් මඟඵලලාභින් මේ ලෝක ධාතුවේ හිස් වෙන්නේ නැහැ. අතීතේත් සුබද්‍ර වගේ ශ්‍රාවකයෝ ඉන්න තාක්කල් මඟඵලලාභින් හිස්ුනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව ශ්‍රාවක සංඝයාට මතක් කළා. දැන් අපට තේරෙනවා බුදු කෙනෙකුට කර හැකි අග්‍රම පූජාව ප්‍රතිපත්ති පූජාවයි. මොකද බුදුවරු ආමිසයට දායාද වෙන පිරිසක් නෙමෙයි. ආමිසයට දායාද වෙන පිරිසක් නෙමෙයි. සෝනුත්තර මහරහතන් වහන්සේ නාගලෝකයට ගිහින් ද්‍රෝණයක් ධාතු අරගෙන එනකොට එදා පින්වත්නි සෝනුත්තර මහරහතන් වහන්සේට එතන හිටපු නාග විමානේ වාසුල දත්ත නාග භවනේ හිටපු නාග රජුරෝ කියනවා ධාතු මන්දිරයේ පෙන්නලා, මේ බලන්න අපි කොයි තරම් මැණික් වලින්ද මේ ධාතු මන්දිරේ හදලා තියෙන්නේ. ස්වාමීනි, මේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහින් ඔබ වහන්සේලාට පුළුවන් ද මෙහෙම ධාතු මන්දිරයක් හදන්න? අඩුම මේ සඳකඩ පහන වගේ එකක්වත් පුළුවන් ද හදන්න කියලා බිම පෙන්නුවා. එතකොට මේ මහරහතන් වහන්සේ මතක් කරන මහා ඍද්ධිමත් කෙනෙක්නේ. උන්වහන්සේ මතක් කරනවා නාග දේවේන්ද්‍රය, බුදුවරු කියන්නේ ආමිසයට දායාදුණු පිරිසක් නෙමෙයි.
බුදුරජාණන් වහන්සේලක් ආමිසයට දායාද වුණේ කවද්ද? බුදුවරු කියන්නේ ධර්මයට දායාද වෙච්ච පිරිසක්. උන්වහන්සේලා ධර්මයයි යගේ කරන්නේ. උන්වහන්සේලා ධර්මයටයි ගරු කරන්නේ. උන්වහන්සේලා ධර්මයටයි හිස නමන්නේ. එහෙව් එකේ මෙබඳු ආකාරයකින් සසර වර්ණනාවකට අදාළව ආමිසයටම දායාද වීම බුදුවරු ප්‍රතික්ෂේප කරපු දෙයක්. නමුත් අපි ආමිසේ විතරක්ම කර කර ඉන්නවා. ආමිසේ නරකද? නැහැ. ප්‍රතිපත්ති පූජාවේ මූලික පදනම ආමිසේ විසින් හරි ලස්සනට ගොඩනගලා දෙනවා. ආමිසේ නරකයි ආමිසේ අතහැර දාන්න කියලා නෙමෙයි කියන්නේ. ආමිසේ ඉතා හොඳ අවස්ථාවක් විදියට අපි සලකන්න ඕන ප්‍රතිපත්තියට බැහැගන්න කෙනෙකුට. නමුත් ආමිසේ කියන්නේ ඔය කියන තරම් අගේ කළ යුතු වටිනා ප්‍රශංසා කළ යුතු මහා උද්දාමයට පත්විය යුතු දෙයක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි ආමිසේ කියන්නේ. ආමිසයත් සමග ප්‍රතිපත්තිය තුළ දායාද වුණොත් ඒක තමයි ලෝකයේ සසර විඩාව සංසිඳුණ පළවෙනි පියවර. ආමිස පූජාවෙන් ප්‍රතිපත්තිය පැත්තට බැහැගත්තොත් ප්‍රතිපත්තිය කියන එක පොදුවේ එකම කෝණයකින් කතා කළොත් ආර්ය ෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වීමමයි. නමුත් පින්වත්නි, මේ සංසාරික ජාලයේ ගැට ගැහින්නේ රාගයේද පටිගයේද සම්මිශ්‍රණය වී මෝහාන්ධකාරයේ තුල අතපොත ගන්න ලෝකයක සංසාරයේ කියන ස්වභාවයේ පැනවෙනවා. සසර ස්වභාවයේ පැනවෙන්නේ අන්න එතකොටයි. රාගයේ මුල් කරගෙන හිතේ රාගානුසය බැහැලා තියෙන තාක්කල් සංසාරේ නිදහස් නැහැ. රාගය කියන අනුසය පවතින තාක්කල් පින්වත්නි ලෝකේ රාගයේ සම්බන්ධම සංඥාවන් නැති වෙනවා. අපේ හිතේ ඇහිම් පේන රූපේ සම්බන්ධ රාගයේ පදනම් කරගත්ත සංඥා ඇතුළට ගන්නවා. කනින් අහන ශබ්දේ පදනම් කරගෙන රාගයට බර සංඥා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා රාගයට බර සංඥා ඇතුළට ගන්නවා. දිවෙන් රස විඳලා ඒ රසයේ පදනම් කරගෙන රාගයට බර සංඥා ඇතුළට ගන්නවා. කයෙන් පහස විඳලා ඒ පහසට බර වෙච්ච රාගයට බර සංඥාවන් ඇතුළට ගන්නවා. මනසින් නැවත නැවත කල්පනා කර කර කල්පනා කර කර රාගයටම බර සංඥාවන් ඇතුළට ගන්නවා. නොඑක් ආකාරයේ සංඥා ඇති වෙනකොට රාගයටම බරව ඇත්තටම එළිය රූපයේ ශබ්දයේ ගඳ සුවඳ රස පහස පදනම් කරගෙන රාගයට බර දේවල් මොකක්වත් අපට හම්බුන්නේ නැහැ. රාගයට බර විදියට අපේ චින්තනය හසුරූප එකයි අවුල. හැම වෙලාවකම රාගයට බර විදියට චින්තනය හැසිරවීමයි අර්බුදය. රාගයට බර සංඥා ගන්නවා. සංඥාව කියන්නේම නැති දෙයක් ඇති බවට පෙන්නනවා කියලා ඔබ දන්නවා දැන්. සංඥාවේ යථාර්ථය. ඒක නිසාම බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ සංඥාව මිරිඟුවක් කියලායි. මොකක් කියලාද? මිරිඟුවක් කියලායි. සංඥාව මිරිඟුවක්. සංඥාව කියන මිරිඟුවට අහුවෙලා මේ ලෝකයෙන් අත්දකින අත්දැකීම පදනම් කරගෙන නොයෙක් රාග සංඥාවන් හිත තුල උද්ගත කරගන්නවා. ඇයි? ස්වභාවයෙන් මේක සිද්ධ වෙනවා. කුමක් නිසාද ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ? ස්වභාවයෙන් මේක සිද්ධ වෙන්නේ හිතේ රාගානුසය පවතින නිසා. රාගානුසය පවතින නිසා, පටිගානුසය පවතින නිසාම පින්වත්නි, පටිගේ සම්බන්ධ ඇසින්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කයින්ද මනසින්ද පටිගානුසයට බර පටිග සංඥා අපි ඇති කරගන්නවද නැද්ද? ඇති කරගන්නවා. පටිගේ කියන්නේ රූපයට අයිති දෙයක්ද නැත්? ශබ්දයට අයිති දෙයක්ද නැත්? ගඳ සුවඳට අයිති දෙයක්ද? රසයට අයිති දෙයක්ද? පහසට අයිති දෙයක්ද? සිත් එහෙම කිසි දෙයකට අයිති දෙයක් නෙමෙයි. අපි හදාගත්ත දෙයක්, හිතේ හුදු නාම ධර්මයක්, වෙන මොකක්වත් නෙමෙයි. එතකොට රාග සංඥා හෝ පටිග සංඥා හෝ අපි ඇති කරගත්තේ එළියේ තියෙන දෙයක් විදියට නෙමෙයි, එළියේ තියෙන දේ අත්දැකලා ඇතුලේ අපි හදාගත්ත දෙයක්. ඇයි? ඒක ඉබේ හදාගත්තා නෙමෙයි, ස්වභාවයෙන්ම අපේ හිත තුළ රාගයට බර සංඥාවන් ක්‍රියාත්මක වෙන්නේ හිතේ රාගානුසය තියෙන නිසා. පටිගේට බර සංඥාවන් ක්‍රියාත්මක වෙන්නේ පටිග ආනුසය තියෙන නිසා හිතේ. මේ අනුසය කියන එක මහා බරපතල අර්බුදයක් පින්වත්නි. හරියට සංසාරේ මුදුන් මුල වගේ අනුසය කියන්නේ. අනුසය කපල දාපු තැනක ගහ ඉතින්
ඕජාව තියෙන තාක්කල් වැඩෙනවා, එතනින් පස්සේ වැඩෙන්නේ නැහැ වගේ. මේ අනුසය කියන්නේ සංසාරයේ වැඩෙන මේ මහ ප්‍රතාපවත් වෘක්ෂයේ, මේ ප්‍රතාපවත් වෘක්ෂයේ මුදුන් මුල වගේ පින්වත්නි, මුදුන් මුල වගේ. මේ විදියට සංඥා රාගයට බර සංඥා ඇති වෙච්ච නිසාම තමයි පින්වත්නි රාගයට බර නොඑක් ආකාරයේ කල්පනාවන් ඇති වෙන්නේ. නොඑක් ආකාරයේ කල්පනාව. එතකොට නොඑක් ආකාරයේ කල්පනා කියන්නේ මෙතන රාගයට බරම චේතනා පහළ කරගන්නවා. පටිගයට බරම චේතනා පහළ කරගන්නවා. නොඑක් ආකාරයේ ද්වේෂය ඇති වෙනවා. පලිගන්න හිතෙනවා. පටිග සංඥා පහළ වුණා. එකට එක කරන්න හිතෙනවා. බද්ධ වෛරයේ මෝරගෙන වැඩෙනවා. දැඩි වෙනවා හිත. මොද්ද වැඩක් කරන්නම් කියලා. මම නම් පලි ගන්නවා මිල නෑ නෑ, සංසාරේ භයානකයි, පලි ගන්න එපා, නෑ නෑ යන සංසාරික මම යන්නම්. උඹ හොම හිතුවොත් අපායයි, මමනේ අපාය යන්නේ, යන අපායක මම යන්නම්. ඇයි? පටිගානුසය භයානකයි. ආනුසය තිබ්බාම හිත දැඩි වෙනවා. අපාය යන්නේ මමනේ, මම ඒක බලා ගන්න. අන්න එහෙම තැනකින් හිත නවතින්නේ. මේ ඔක්කොම හිතේ අර මුදුන් මුල වගේ, සංසාරයේ හදපු මුදුන් මුල වගේ, මේ මහා ප්‍රතාපවත් වෘක්ෂයේ හදාපු මුදුන් මුල වගේ ආනුසය ක්‍රියාත්මක වෙනවා. පින්වත්නි මේක තමයි සංසාරයේ ස්වභාවය. ඒ විදියට චේතනා පහළ වෙනකොට, රාගයට බර චේතනා පහළ වෙනකොට, රාගයට බර පටිගයට බර චේතනාවන් නොඑක් ආකාරයෙන් පහළ වෙනකොට පින්වත්නි, ඒ නිසාම පින්වත්නි යාට රාගයේ පිළිබඳ බලවත් කැමැත්තක් හිතේ උපදිනවා. පටිගයේ සම්බන්ධ බලවත් කැමැත්තක් උපදිනවා. සංසිඳෙන්නේ නැහැ. බැනපු මිනිහයාට බනින කන්නින්ද යන්නේ. ගහපු මිනිහයාට පාඩමක් උගන්වන කන්නින්ද යන්නේ. ඇයි? මේ පටිගයේ රාගයේ ඇවිස් ඇති වුණාට පස්සේ මේක ගින්නක්. බුදුරජාණන් වහන්සේ පමේ ද්වේෂයේ ගින්නක් කියලායි කිව්වේ. රාගය කියන්නේ ගින්නක් කියලායි කියන්නේ. ඇතුලේ පත් වුණාම නිඳ යන්නෙත් නෑ. මොකක්වත් කරගන්න පුළුවන් කමක් නෑ පින්වත්නි. ඊට පස්සේ මේ විදියට එයාගේ හිත තුල රාගයට බර විදියටම එයාගේ හිත තුල කැමැත්ත ඇති වුණාට පස්සේ, දැන් කැමැත්ත ඇති වුණේ හිත තුල, නමුත් කැමැත්ත ඇති වුණේ එළියේ තියෙන රූපයකටයි, රාගයේ ඇති වුණේ එළියේ තියෙන ශබ්දයකටයි, එළියේ තියෙන ගඳ සුවඳකටයි, එළියේ තියෙන රසයකටයි, එළියේ තියෙන පහසටයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ හිතාගෙන ඉන්න එක නිසාම පින්වත්නි අපි තුල නිරන්තරයෙන්ම පින්වත්නි අපේ අභ්‍යන්තරය තුල පුදුමාකාර විදිහට පරිලාහයක් උපදිනවා රාගයට බර. ඒ කියන්නේ ඇතුළ පිච්චෙන්න පටන් ගන්නවා. ඇයි? රාගය කියන්නේ ගින්නක් නේ. මේ සාමාන්‍ය වෙලාවට වෙන වැඩේ මෙච්චරයි. මේ ටික වෙන නිසායි සංසාරේ පැනවෙන්නේ. රාගය හෝ පටිගය හෝ මුදුන් මුලින්ම කපල දැම්මට පස්සේ සංසාරේ පැනවෙන්නේ ඇයි? මේ ටික වෙන්නේ නැහැ නේ පින්වත්නි. රාගයට බර දැවිල්ලක් අට ගන්නවා. ඇයි? රාගය කියන්නේ ගින්නක්. පටිගයට බර දැවිල්ලක් හැට ගන්නවා. මොකද්ද පින්වත්නි? ද්වේෂය කියන්නේ ගින්නක්. ඇතුලේ දැවිල්ලක් හට ගන්නවා. ඒ දැවිල්ල හටගත්ත නිසා මේක සංසිඳුව ගන්න, මොකක් හරි දැවිල්ලක් හටගත්තාම මිනිස්සු ඒ දැවිල්ල සංසිඳුව ගන්න වතුර බොනවනේ. දැන් දිව පිච්චෙනවා නම් මිරිස් වලට බර ආහාර අනුභව කරාට පස්සේ දැවිල්ලක් හට ගන්නවා නම් එයා ඒ දැවිල්ල සංසිඳුව ගන්න එළියේ යම් දෙයක් එකතු කර ගන්නවනේ. මොනවද? වතුර කන, වතුර බොනවා, සීනි කනවා, එක එක ඒවා කරනවා. අන්න අර දැවිල්ල නිසාම පින්වත්නි රාගයට බර දැවිල්ල ඇති වෙච්ච නිසා, පටිගයට බර දැවිල්ල ඇති වෙච්ච නිසා පින්වත්නි එළියට ගිහින් ඒ පුද්ගලයා හැම වෙලාවකම ඒ දැවිල්ල සංසිඳුව ගන්න අදාළව රාගේ අවුස්සපු යම් රූපයක් තියෙනවා නම් ඒ රූපය හොය හොයා එයා ඇවිදිනවා. ඒ රූපේ නැත්තම් ඒ රූපයට වඩා ළඟින් යන රූපයක් හරි හොය හොයා ඇවිදිනවා. පටිගය හදපු ශබ්දය හොය හොයා ඇවිදිනවා. කෝ ඔය මනුස්සයා කොහෙද ඉන්නේ කීකේ හොය හොයා ඇවිදිනවා. සංසාරෙම ඇවිදින්නේ මේ නිසාමයි පින්වත්නි. මේ විදියට යාට පින්වත්නි හොය හොයා ඇවිදින්න වෙච්ච නිසාම පින්වත්නි
එයා එළියට බැස්ස නිසා. මොකක් නිසාද එළියට බැස්සේ? මේ රාගානුසය සහ පටිගානුසය නිසා එළියට බැස්ස. මොකටද බැස්ස? හොයන්නයි බැස්සේ. ගෙදරින් එළියට බහිනවා වගේ එකක් නෙමෙයි, මානසික වශයෙන් ඊට පස්සේ ආ හොයන්න පටන් ගන්නකොට ඔන්න ඒ සිතුවිලි වලට අනුව කයත් වැඩ කරනවා, වචනයත් වැඩ කරනවා. සිතුවිලි වලට අනුව කයත් වැඩ කරනවා, මනසත් වැඩ කරනවා. ආසුතවා පුතුග්ජනෝ තීනි තානේහි මිච්ඡා පටිපජ්ජති කායේන වාචාය මනසා. කයින්ද වචනෙන්ද මනසින්ද ලෝකයට ගිහින් නොයෙක් දේවල් හොයන තැනකට ඒ ශ්‍රාවකයාගේ හිත හැදෙනවා. මේක තමයි සාංසාරික ක්‍රමය. එතකොට මේ සංසාරයේ ස්වභාවය කියන්නේ මිබඳු එකක්. නිවන ප්‍රායෝගිකව පුහුණු කරනවා කියලා කියන්නේ අර මුදුන් මුලින්ම කපලා දාන එක. අනුසය වශයෙන් දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක අනුසය වැඩ කරන්නේ නැත්තම් පින්වත්නි, එතන කිසිම ආකාරයක මිබඳු ක්‍රියාවලියක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ඔක්කොම ඇති වෙන්නේ අනුසය නිසා. ඔක්කොම ඇති වෙන්නේ අනුසය නිසා පින්වත්නි. මේ කටුක සංසාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ පින්වත්නි, දේශපාලකෙක් නායකයෙක් විදියට ඉන්න එක නිසා නෙමෙයි. පාලකෙක් උගතෙක් කෝටිපතියෙක් විදියට ජීවිතේ ලැබිච්ච දේවල් ඔබ ගොඩාක් ප්‍රශංසා කර කර වර්ණනා කර කර පුහු අභිමාණයෙන් ඇති. එතකොට මේ වෙලාවෙත් ඔබට එබඳු පුහු අභිමානයක් ඇති. සංසාරයෙන් මිදෙන්න පුළුවන් පින්වත්නි, නායකයෙක් පාලකයෙක් උගතෙක් කෝටිපතියෙක් විදියට මිය යාම නිසා නෙවෙයි, සතර අපායෙන් මිදිච්ච උතුම් මිනිස්සෙක් විදියට මිය ගියොත් විතරයි පින්වත්නි සාංසාරික ජීවිතයේ තුල යම් පිළිසරණක් ඒ ශ්‍රාවකයාට තියෙන්නේ. යම් පිළිසරණක් තියෙන්නේ. ධර්මයේම මිනුම් දණ්ඩක් කරගෙන ජීවිතේ දිහා බලන්න. ධනය, බලය, කුලය, ගෝත්‍රය මේවා මිනුම් දණ්ඩක් කරගෙන ජීවිතේ දිහා බැලුවා කියලා සාංසාරික පරිදාහය සංසිඳව ගන්නට අඹමල් රේණුවකවත් යහපතක් වෙන්නේ නැහැ. ඕකට ලස්සන දේශනාවක් තියෙනවා, රූපප්පමාන සූත්‍රය කියලා සූත්‍රයක්. චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති කතමෝ චත්තාරෝ. මහණෙනි, ලෝකේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා කියනවා, පැහැදිලිව දකින්න ලැබෙනවා කියනවා. කවුරුහත් මොන වගේ හතර දෙනෙක්ද? කතමෝ චත්තාරෝ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, රූපය මිනුම් දණ්ඩක් කරගෙන රූපය කෙරෙහි පැහැදිච්ච තැනැත්තෙක් ඉන්නවා. රූපය මිනුම් දණ්ඩක් කරගෙන සම්පූර්ණයෙන්ම රූපයට පැහැදුණු තැනැත්තෙක් ඉන්නවා. එයාට රූපය ගැන විතරයි වගේ වගක් තියෙන්නේ. ඒක ලෝකේ අග්‍රතම පැහැදීම නෙමෙයි. එයාගේ සාංසාරික පරිදාහය දික් වෙනවා මිසක් ඒක සංසාරේ කෙටි වෙන්නේ නැහැ. මිබඳු වශයෙන් ඇති වෙන සුළු ආස්වාදයක් මේ ජීවිතේ තියෙන්න පුළුවන්. ශබ්දේ මිනුම් දණ්ඩක් කරගෙන ශබ්දේ කෙරේ පැහැදුණු තැනැත්තෝ ඉන්නවා. ඒවත් සංසාරේටයි. රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩක් කරගෙන රූක්ෂ චර්යාව කෙරේ පැහැදුණු තැනැත්තෝ ඉන්නවා. එයා කැමති රූක්ෂ චර්යාවට. කොච්චරක්ද කන්නේ? කොහොමද පොරවන්නේ? වැරහැලි සිවුරක්ද පොරවන්නේ? අන්න ඕවටත් පහදිනා ඉන්නවා. දැනුත් ඉන්නවා හරියට. නිවන හම්බෙන්නේ නැහැ කවදාවත්. බලන්න එක හරි ලස්සන වාක්‍යයක්. රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩක් කරගෙන, මේකෙන් තියෙන රූප අපමාන සූත්‍රේ. රූක්ෂ චර්යාවට පහදිනවා. එක වේලයි නම් බලන්න, ඒකට හරි කැමති. ඒකට හරි කැමති. ඒ රූක්ෂ චර්යාවටයි එයා කැමති. දැන් ওই රූක්ෂ චර්යාවට කැමති වෙලානේ අර දේවදත්ත භික්ෂුව එක 500කුත් ගියේ. අදත් හරියට ඉන්නවා එහෙම. මේ ස්වාමීන් වහන්සේලා පවා මේ සමහර මිනිස්සු බෙදාගෙන ඉන්නවා. ආරණ්‍ය වාසී, ග්‍රාම වාසී කියලා බෙදාගෙන. ආරණ්‍ය වාසී නම් සිල් තියනවා, ග්‍රාම වාසී නම් සිල් නෑ වගේ එකකින් මිනිස්සු අල්ලනවා. මම දැක්කා එක පළාතක් තියෙනවා, මම දන්න පිරිසක් ඉන්න. හරි බෙදීමක් තියෙනවා සංඝයා බෙදාගෙන. එතකොට බුදුරජාණන් වහන්සේගේ නිවන සම්බන්ධ කේන්ද්‍රගත පණිවිඩය කොහොමද ජීවිතයට ගලපගන්නේ කියලා හිතාගන්න බෑ. ඒ කියන්නේ මේ පන්සල්වල ස්වාමීන් වහන්සේ නමක් දැක්කාට පස්සේ නිකන් මේ යාළුවෙකුට වගේ කතා කරන්නේ.
එතකොට දැන් ආරණ්‍යක ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් මහා අභිමානවත් ගෞරවයක් උපදිනවා. ඒ බඳු ශ්‍රාවකෙක් නිවන සම්බන්ධ කේන්ද්‍රගත පණිවිඩයේ ජීවිතයට ගන්නේ කොහොමද කියලා හිතාගන්න අමාරුයි. හිතාගන්න අමාරුයි. එතකොට යා පැහැදිලා තියෙන්නේ සමස්ත සංඝයාට නො රූක්ෂ චර්යාවටයි පැහැදිලා තියෙන්නේ. මං කියන්නේ ආරණ්‍ය වාසීව ධර්මයේ දියුණු කරන්න පහසුයි තමයි. නමුත් ආරණ්‍ය වාසීව ඉන්න එකෙන් පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලා සංඝ කියන සෝභමාන ස්වභාවයට අයිති නැහැ කියලා කොහොමද කියන්නේ? පුද්ගලික චර්යාවට නේද පැහැදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේවදත්ත භික්ෂුවයි හිටියොත් අනිවාර්යෙන් ওই මිනිසු දේවදත්තගේ පස්සේ යනවාමයි. ඇයි? බලන්නකෝ දේවදත්ත භික්ෂුවගේ සීල් තියෙන විදිය, සීලය ගැන කොහමද දේවදත්ත භික්ෂුවගේ අදහස? සියලු භික්ෂූන් පාංශකූලිකෙන් ඉන්නේ සිවුරෙන් ඉන්න ඕන. සංඝයා මැදදී කිව්වේ එහෙමයි. සියලුම භික්ෂූන් පාංශකූලික සිවුරෙන් ඉන්න ඕන. සියලුම භික්ෂූන් වහන්සේලා පින්ඩපාතෙන් යැපෙන්න ඕන. ගෙනත් දෙන ඒවා කිසිම හේතුවක් නිසා වළඳන්න බෑ. සියලුම භික්ෂූන් රුක්ෂමූලගතව ඉන්න ඕන. සියලුම භික්ෂූන් නිර්මාංශව ඉන්න ඕන. අදත් පහදින්නේ නැද්ද? ඔය ටිකට පහදිනවා. එදත් 500ක් ගියා නම් අද 500ක් නෙමෙයි භාගයක් යනවා අද. භාගයකටත් වැඩිය ගියත් අඩු නැහැ. ඇයි එච්චරට රූක්ෂ ප්‍රතිපදාවට මිනිස්සු පහදින්නේ? පින්වත්නි මේ ධර්මයේ රූක්ෂ ප්‍රතිපදාවක් නැහැ. මේ ධර්මයේ පින්වත්නි සිත්සේ දිනුනු කරගන්න පුළුවන් එකක්. රූක්ෂ ප්‍රතිපදාවක් මත දිනුනු වෙන එකක් නෙමෙයි. රූක්ෂ ප්‍රතිපදාවක් මත දිනුනු කරගන්න පුළුවන් එකකුත් නෙමෙයි. පුළුවන් එකකුත් නෙමෙයි. එතකොට මේ රූක්ෂ ප්‍රතිපදාවට පහදින එක බුදුදහමේ ක්‍රමේ නෙමෙයි. නිවන අල්ලන්න බැම් එක තැනක දිට්ටිගත වෙනවා ඒ ශ්‍රාවකයා. එයා ලොකු අමාරුවක වැටෙනවා. ලොකු අපහසුතාවයක වැටෙනවා. ඒ වගේම තව එක්කෙනෙක් ඉන්නවා කියනවා හතරවෙනි එක්කන ධර්මයේ මිනුම් දණ්ඩක් කරක ධර්මයේ පැහැදිච්ච කෙනා ධර්මයේම මිනුම් දණ්ඩක් කරගෙන ධර්මයටයි ඒ ශ්‍රාවකයා පැහැදිලා තියෙන. ඒක බොහොම ප්‍රසස්තයි පින්වත්නි. ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන යම් ශ්‍රාවකයෙක් පහදිනවා නම් ඒක හරිම ප්‍රසස්තයි. එයා ධර්මයේ කියන කැඩපතෙන් තමයි එයා මිනුම් දණ්ඩ කරගන්නේ. රූක්ෂ ප්‍රතිපදාව හෝ සුඛසහගත ප්‍රතිපදාව හෝ ඒ කියන්නේ කායිකව අත්විඳින ඒක යාට අදාළ නැහැ. ධර්මයෙන් බලන්න. ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන බලනවා. ඊට පස්සේ එතකොට මේ ධර්මයේ මිනුම් දණ්ඩක් කරගෙන බලන කෙනාට තමයි ධර්මයේ ආධ්‍යාත්මික සුවය මුණ ගැහෙන්නේ. එහෙම නැත්නම් අර රාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, බවරාගානුසය ආදී අනුසය ධර්මයන් සම්පූර්ණයෙන් ගලවලා දාන්න ඒ ශ්‍රාවකයාට ලැබෙන්නේ නැහැ පින්වත්නි. ලැබෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන, අපි තුල කුසලතාවයක් හදා ගන්න ඕන පින්වත්නි. මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න. ඒ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ප්‍රතිපදාව තියෙනවා. සිත්සේ ප්‍රතිපදාව පුහුණු කරගන්නයි තියෙන. ඒ පුහුණු කරනකොට සංසාරේ බර බිම තියන්න පුළුවන් ශ්‍රාවක භාවයක් හම්බ වෙනවා. මොකක්ද මේ බර කියලා කියන්නේ? වෙන මොකක්වත් නෙමෙයි. බර බාහ තබපු ශ්‍රාවකෙක් තවත් උපතක් කරා යන්නේ නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ. ඒ කියන්නේ බර බිම තියන්න පුළුවන් ශ්‍රාවක භාවයක් එන්නේ ධර්මයේ ආධ්‍යාත්මිකව දියුණු කරන තැනකයි. සාංසාරික ස්වභාවයේ තේරුම් අරගෙන තමන් දැනගන්න ඕන මේ රාගානුසය හෝ පටිගානුසය හෝ මානානුසය හෝ මේ ආදී අනුසය ධර්මයන් කවරක් නිසා හෝ ඒ පුද්ගලයා තුළ ඇතිවෙන රාගයට බර සංඥාවන්ද, රාගයට බර චේතනාවන්ද, රාගයට බර විවිධාකාරී කැමැත්තන් කැමැති වෙච්ච දේවල්ද, ඒ කියන්නේ ඡන්දයද, රාගයට බරව ඒ කැමැත්ත නිසාම ඇතිවෙන ඇතුළේ ඇවිලෙන පිච්චීමද,
මීටිකන අපි සංසාරයේ ඊට පස්සේ ඒ පිච්චීම නිසාම පින්වත්නි ශ්‍රාවකයා තුල ඒ පිච්චෙන ඒ පිච්චීම නිවා ගන්න හරියට වතුර බොනවා වගේ සීනි කනවා වගේ එළියේ එළියේ ඒ පිච්චීම හදපු රූපයේ ශබ්දයේ ගන්ධයේ රස ස්පර්ශ ආදී දේවල් නැවත නැවත හොයන එකද ලෝකයට ගින් එතකොට ඒ හොයන හොයන්ඩ ඒ සෙවීම පදනම් කරගෙන එයා තුල කොහොමද වෙන්නේ එයා තුල පින්වත්නි අසුතවා පුතුග්ජනෝ තීහි තානේහි මිච්ඡා පටිපජ්ජති කායේන වාචාය මනස ඊට පස්සේ ආ කයින් වචනෙන් මනසින් නැවත නැවත කර්ම කරගන්න එකද මෙන්න මේ විදියට සංසාරේ පැනවෙනවා නම් සංසාරේ පැනෙව්වේ මූල බීජේ වෙච්ච ආශ්‍රව අනුසය කියන ස්වභාවය නෙමෙයිද අනුසය අනුසය නම් වූ ස්වභාවයමයි පින්වත්නි සාංසාරික විඩාව සාංසාරික පරිදාහය පැනෙව්වේ අනුසයමයි එතකොට මේ අනුසය ධර්මයන් ඇති වෙලා මේ අසෘතවත් පෘතග්ජනයගේ මේ ක්‍රියාවලිය අස්සේ පින්වත්නි ඇතිවෙන දේ තමයි ඒ ඇතිවෙන මූලික දේ තමයි ඔහුට විශාල බරක් ඔහුගේ මත පැටවෙනවා බරක් මොකක්ද මේ බර මේ බර උස්සගෙන තමයි සංසාරය යන්න වෙන්නේ අතර මේ බර බිම තියපු දවසට මේ බර බිම තියපු ශ්‍රාවකයාට සිත්සේ ඉස්සරහට යන්න පුළුවන් මේ බර බිම තියපු ශ්‍රාවකයාට මොකක්ද මේ බර බාරාහවේ පංචස්කන්ධ බර කියන්නේ පංචස්කන්ධයට පින්වත්නි මේ විදියට කයෙන් වචනෙන් මනසින් අසෘතවත් පෘතග්ජනෙක් ලෝකයට ගිහින් තමාව පුච්චපු දේ තමාව අවුලුවපු දේ තමාව නිවා ගැනීම පිණිස පිච්චෙනවා නම් ඒක පිච්චෙන්ට ආද පිච්චෙන කාරණේ පදනම් කරගෙන නිවෙන්න අදාළ දේ ලෝකයෙන් හොයනකොට ලෝකයෙන් හොයනකොට පින්වත්නි හැම වෙලාවකම ලෝකයට ගිහින් ඒවා හොයා ගන්නකොට නිරන්තරයෙන්ම යා හොයපු දේ කර උඩ තියා ගන්නවා ඒ හොයපු දේ කර උඩ තියාගත්ත නිසා මොකද හොයපු දේ අරන් යන්න වෙනවනේ හොයාපු දේ හොයපු දේ කර උඩ තියා ගන්නවා කිව්වේ පින්වත්නි කර උඩ තියාගත්ත බර අන් කවර දෙයක්වත් නෙමෙයි බාරාහවේ පංචස්කන්ධෝ බර කියන්නේ පංචස්කන්ධේටමයි බර කියන්නේ පංචස්කන්ධේටමයි පංචස්කන්ධය නම් වූ බර උස්සගෙනයි ඉන්නේ ඇත්තටම දුක කියන්නේ පංචස්කන්ධේටමයි මේ බර කර උඩ තියාගෙන ඉන්න එක සැපයිද දුකයිද පින්වත්නි බර කර උඩ තියාගන්න එක මොන තරම් දුකක්ද බොහොම නිදහසේ කුරුල්ලෙක් වගේ ඉන්න පුළුවන් ජීවිතයක තමා විසින්ම බර බලෙන්ම අරගෙන කර උඩ තියාගෙන යන එක දුකයිද සැපයිද දුකයි එතකොට බාර හාරෝච පුද්ගලෝ මේ පුද්ගල භාවයේ පවතින තාක්කල් අපිට බර උස්සගෙන යන්න වෙනවා මේ පුද්ගලයා විසින් බර උස්සගෙන යනවා පුද්ගලයා කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයක් පවතින තාක්කල් මේ බර උස්සගෙන යන්න වෙනවා මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මයේ වශයෙන් මට අයිති දෙයක් වශයෙන් ලෝකයේ හොයනකොට ලෝකයේ විමසනකොට ඒ විමසපු මිනිසයාට පින්වත්නි බර උස්සගෙන යන්න වෙනවා බර උස්සගෙන යන්න වෙනවා එතකොට මේ බර උස්සගෙන යන්නේ පුද්ගල භාවයේ යම්තාක් දවසක පුද්ගල භාවයේ අතුරුදහන් වුණාද තමා තුලින් එදාට මේ බර බිම තියන්න පුළුවන්. එහෙමනම් මේ පුද්ගල භාවය මම මගේ මගේ ආත්මය කියලා ආත්මීය භාවයක් මා විසින්ම පවරාගෙන පින්වත්නි ඒ විදියට පවතින තාක්කල් අපිට මේ බරෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. මේ බරින් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. මෙන්න මේ මම මගේ මගේ ආත්මය කියලා සත්ව පුද්ගල භාවයෙන් කතා කරන සීමාව දුරු කර ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ නමක් අපට මේ ලෝකයේ යථාර්ථයේ ලෝකයේ පැහැදිලි කතාව ලෝකයේ ස්ථාවර රිද්මය පෙන්වලා දෙන්නේ. ඒ ස්ථාවර රිද්මය ලෝකයේ යථාර්ථය පෙන්වන්න තමයි බුදුදහම සතිපට්ඨානේ කියලා එකක් පෙන්වන්නේ සතිපට්ඨානේ තුල තමයි පුද්ගලයාට
මේ පුද්ගල භාවයේ තියෙන යථාර්ථය පේන්න පටන් ගන්න. එහෙමනම් සතිපට්ඨානයේ වැඩිමකින් තොරව මේ පුද්ගලයා උස්සගෙන යන බරබිම තියෙනවා කියලා කවුරු හරි මිනිහෙක් කියනවා නම් ඒක කවදාවත් වෙන්න බැරි දෙයක්. කිසි දවසක වෙන්න බැරි දෙයක්. කිසි දවසක වෙන්න බැරි දෙයක්. ඒ නිසා මේ බර අපිට උස්සගෙන යන්නයි වෙලා තියෙන්නේ. මේ බර අපිට කරේ තියාගෙන යන්නයි වෙලා තියෙන්නේ. මේ බර බිම තියෙන රහස තමයි සතර සතිපට්ඨානේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් අපට දුන්න පීතෘ උරුමය. තාත්තගෙන් පුතාට හම්බ වෙන දායාදය. බුදුරජාණන් වහන්සේගේ හදමණඩලයේ උපන් ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ විසින් ලබා දෙන එකම දායාදය සතිපට්ඨානයයි. ඒකයි සතිපට්ඨානේට පర్యාය වචනයක් තියෙන්නේ පිය උරුමේ භූමිය කියලා. ඔබ දන්නවනේ අර කැට කිරිල්ලගේ උපමාව. ওই වගේ උපමා තියෙන්නේ පිය උරුමේ භූමිය කොච්චර පරිස්සම්ද කියලා. එහෙමනම් සසර ස්වභාවේ නවත්තලා නිවන් මඟ ප්‍රායෝගිකව යොමු වෙන කෙනෙක් සතර සතිපට්ඨානේ වඩන්නම ඕන. නැත්තම් බර බිම තියාගන්න බෑ. සතර සතිපට්ඨානේ වඩනකොට තමයි තේරෙන්නේ කොතනද සත්වයා කියලා ඉන්නේ. කොතනද පුද්ගලයා කියලා ඉන්නේ. සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතාගෙන මම අල්ලපු දේ කොතනද එහෙම ස්වභාවයක් පවතින්නේ. කොතනින්ද එහෙම ස්වභාවයක් පවත්ව ගන්න පුළුවන් වෙන්නේ කියලා තමන්ට පේන්න පටන් ගන්නවා. තමන්ට ඒ ස්වභාවය පේනකොට පින්වත්නි තමා තුලම නිවීම හට ගන්නවා. ඇයි? මොකක්ද ලෝකයට ගිහින් හොයන්න තියෙන්නේ? ලෝකයට ගිහින් හොයලා මොකක්ද මම මගේ කියලා අල්ලගන්න ලෝකේ තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? මේ වදාළ සත්‍ය තුලින් සතර සතිපට්ඨානේ වඩන ශ්‍රාවකේකට ප්‍රකටවන යථාර්ථය තමයි මෙතන නාම රූප ධර්ම ටිකක් ඇතිවි නැතිවි යනවා. මේ රූපයත් හමකින් උපමට්ටම් වෙලා තිබුණට හම යටින් තියෙන මස් ටිකවත් දන්නේ නැහැ උඩ තියෙන හමේ ඇත්ත මොකද්ද කියලා. කාලුයිද සුදුයිද කියලා මස් දන්නෙත් නැහැ. පෘෂ්ටිමත්ව තියාගන්න මස් පිඬු පෘෂ්ටිමත්ව තියාගන්න මිනිස්සු කීයක් දේවල් අද කරනවද? මස් පිඬු ටික පෘෂ්ටිමත්ව තියාගන්න, ඒ කියන්නේ නිරෝගීව ඉන්න ඕනේ මිනිස්සු. ඒක නෙමෙයි මේ කියන්නේ. නිරෝගීව ඉන්න ව්‍යායාමත් කරන්න ඕනේ. බුද්ධ කාලෙත් ඒවා තිබ්බා. ওই ජංගා විහරණේ කියලා එහෙම ව්‍යායාම තිබ්බා. ඇවිදලා ඉතින් සක්මන තුල පවා භික්ෂුවට නිරෝගී සම්පන්න භාවය හම්බුණා. එක පැත්තකින් කර්මස්ථාන, එක පැත්තකින් නිරෝගීකම. නිරෝගීව නැති මිනිහෙක් කොහොමද ධර්මයක් දියුණු කරන්නේ? ඒක නෙමෙයි මේ කියන්නේ. මස් පිඬු අත්වල මස් පිඬු පාවල මස් පිඬු පෘෂ්ටිමත්ව තියාගෙන හිටියට ඒ පෘෂ්ටිමත් භාවය තියාගන්න නොයෙක් ආකාරي කෑම බීම දිදී පෘෂ්ටිමත්ව තියාගත්තට ඒ මස් පිඬු දන්නෙත් නැහැ තමා පෘෂ්ටිමත් බව. උණු සිත් නැති සිතුවිලි නැති දේවල් මේ වගේ සංයෝගයට අපි කියනවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. සතර මහා ධාතුක සුසංයෝගයයි පවතින්නේ. මේ සතර මහා ධාතු ටික ධාතු හතරකට බෙදුවොත්, පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරකට බෙදුවොත්, කොයි ධාතුවේද පඨවි ධාතුවේ මම ඉන්නවද, ආපෝ ධාතුවේ මම ඉන්නවද, තේජෝ ධාතුවේ මම ඉන්නවද, වායෝ ධාතුවේ මම ඉන්නවද කියලා හොයන්න බෑ. මේ විදියට වඩන එකට අපි කියනවනේ කාය අනුපස්සනාව කියලා. කය පිළිබඳ අනුපස්සනා කරනවා. එතකොට තේරෙනවා මේ කය කියන්නේ මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මම නම් මම විදියට තියෙන්න ඕන, මගේ නම් මට ඕන විදියට තියෙන්න ඕන, මගේ ආත්මේ නම් මට ඕන විදියට පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද තණ්හා කරන්න මේකේ තියෙන්නේ? මොකක්ද මාන දිට්ටි හදා ගන්න තියෙන්නේ කියලා යථාර්ථයේ පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට පේනකොට බාර හාරෝච පුද්ගල භාවයේ විසින් මේ බර උස්සගෙන ඉන්නවා. පුද්ගල භාවයේ විසින් ඔසවාගෙන ඉන්න ඔන්න බර බිම තියන්නයි දැන් ලෑස්ති. බාර දහණං දුක්ඛං ලෝකේ බාර නික්කේපයන් සුඛං. එහෙමනේ ධර්මයේ පෙන්වන්නේ පින්වත්නි. බර බහා තැබීමමයි සැප. මේ බර බිම තියෙන එකමයි සැප. මොකද්ද? මේ පංචස්කන්ධය නම් වූ බර.
මේක උස්සගත්තේ පින්වත්නි අර රාගානුසය, පටිගානුසය ආදී අනුසය ධර්මයන් නිසා ඇතිවෙච්ච නොඒකාකාරයේ සිතුවිලි වල ක්‍රියාත්මක වීම නිසාම කයින් වචනින් මනසින් අසෘතවත් පෘථග්ජනෙක් ලෝකයට බැහැලා තමන්ගේ දැවිල්ල සංසිඳුවා ගැනීම පිණිස ලෝකයට ගින් යමක් සෙව්වාද ඒ සොයන දේ පදනම් කරගෙනයි මේ බර උස්සගෙන ඉඳ උනේ. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට මේ බර උස්සගෙන ඉඳ වෙච්ච නිසාම අපිට තේ අපි දන්නේ නැහැ මේ බර බිම තියන්න පුළුවන්ද කියලාවත්. බුදු කෙනෙක් මතක් කළේ මේ බර බිම තියන්න පුළුවන් කියලා. ඒකයි නිර්වාණය කියලා කියන්නේ. ඒකට තමා තුල ගොඩනගා ගන්න ඕන දැනුම් පරාසයට අපි කියනවා සතිපට්ඨානයි කියලා. එතකොට කය පිළිබඳවත් විඳීම් පිළිබඳවත් හිත පිළිබඳවත් හිතේ ධර්මයන් පිළිබඳවත් මේ විදිහට කියන්නේ මේ නාම රූප ධර්මයන් ගැනමයි. මේ නාම රූප ධර්මයන් ගැන පැහැදිලි නුවණක් ඇති වෙනවා. හැම වෙලාවකම නාම රූප ධර්මයන් ඇති වෙනවා නැති වෙනවා මේවා මම මගේ ආත්මය කියලා මගේ අවිද්‍යාව නිසා මම මේවා අල්ලගත්තා කියලා තේරෙනවා. බර බහා තැබීමමයි සැපය කියලා එයාට තේරෙනවා. බාර දහනං දුක්ඛං ලෝකේ බාර නික්ඛේපයන් සුඛං බාර නික්ඛේපයන් සුඛං බර බිම තියෙන එකමයි ශාන්ත. බාර නික්කේපණං කියන්නේ මොකද්ද? යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චති බික්කවේ බාර නික්කේපන්ති. අන්න එහෙමයි ධර්මයේ තෝරන්නේ. මහණෙනි බර බහා තියනවා කියන්නේ මොකද්ද? ඒ තණ්හාව මුළුමනින්ම නිරුද්ධ කරනවා නම් අර ඇහිං රූප බලලා ඒවා හොයන්න ගියානේ එළියට කයින් වචනින් මනසින්. හේව්වේ මොකක් නිසාද? මේ රූප තණ්හාව තිබ්බ නිසා. රූප තණ්හාව තියෙන නිසා ඇතුලේ පිච්චෙනවා. ඒ නිසා එළියේ රූප හොයනවා. ශබ්ද තණ්හාව තියෙනකොට ඇතුලේ පිච්චෙනවා. ඒ නිසා ශබ්ද හොයනවා. ගන්ධ තණ්හාව තියෙන නිසා එළියේ ගඳ සුවඳ හොයන්න වෙනවා. හොයන්න වෙනවා. පින්වත්නි හොයන්න වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ බර බිම තියනවා කිව්වේ යම් වෙලාවක යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හාව මුළුමනින්ම ඉතිරි නැතුව නිරුද්ධ වීමක් ඇද්ද චාගෝ පටිනිස්සග්ගෝ චාගෝ අතහැරීමක් ඇද්ද පටිනිස්සග්ගෝ දුරු කිරීමක් ඇද්ද මුත්‍ති අනාලයෝ නොයල්මක් ඇද්ද නිරුද්ධ වීමක් ඇද්ද මහණෙනි මෙයයි බර බිම තියෙන කන්න තණ්හාව තියෙන තාකල් බර උස්සගෙන යන්න වෙනවා. තණ්හාව බිම තියපු දවසට බර බාහ තැබුවා වෙනවා. එබඳු බර බාහ තබපු ශ්‍රාවක භාවයක් තමයි නිර්වාණය කියන සුන්දර ക്ഷേම භූමිය කරා පියමන් කරන්නේ. සාංසාරික ස්වභාවයේ අනුසේ මත ගොඩ නැගෙනවා. නිර්වාණය කියන ස්වභාවයේ සතිපට්ඨානේ මත ගොඩ නැගෙනවා. එවිට සාංසාරික පරිදාහයේ තියෙන අතුරු සිදුරු බිඳලා දාලා මුදුන් මුලම කපලා දාලා ශ්‍රාවකේකට නිවෙන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. ඒ බඳු නිවීමක් පිණිස මේ උතුම් දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද